ආයුබෝවන් මේ එපිසෝඩ් දෙකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් කතා කරපු පාඩමේම තවත් පුංචි කොටසක් පිළිබඳව මම කලින් එපිසෝඩ් එක යටතේ ඔයාලට මේ පාඩම පැහැදිලි කරද්දී කිව්ව විවිධ සුරකුම්පත් වර්ග අපේට තියාගෙන එක එක පුද්ගලයන්ට ණය ලබා දෙනවා කියලා දැන් සමහර අවස්ථාවලදී ජීවිත රක්ෂණ ඔප්පුවක් අපයක් විදියට තියාගෙන ණය ලබා දෙන අවස්ථා තිබෙනවා මේක චංචල දීපලවලට තමයි අයත් වෙන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවක් කියන එක චංචල දීපලවලටයි අයත් වෙන්නේ ඉතින් ඔබ බැංකුවේ නිලධාරියෙක් නම් ඔබ යම්කිසි පුද්ගලයෙක්ට ණයක් දෙන්න යනකොට ඒ පුද්ගලයා අරගෙන ඇවිල්ලා තියෙන ජීවිත රක්ෂණ ඔප්පුවක් නම් සුරකම විදියට ඔබ ඒ ජීවිත රක්ෂණ ඔප්පුව ලබාගෙන ණය දෙනවද කියලා තීරණය කරන්නේ කොහොමද අන්න ඒ ගැනයි මෙතෙන්දි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක හරීම පුංචි කොටසක් පොඩ්ඩක් හොඳින් අහන් ඉන්න. එතකොට ඒක ඔයාලට මේ එපිසෝඩ් එක අහගෙන ඉඳලා අවසාන වෙද්දිම ඒ කාරණාවාගේ ඔළුවට යනවා. ආය පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි. අපි දැන් පාඩමට යමු. හරි. දැන් මම මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පියවර පහක් යටතේ. අපි කොහොමද ජීවිත රක්ෂණ ඔප්පුවක් අපයක් විදියට තියාගෙන සුරකුමක් විදියට තියාගෙන ණයක් දෙන්නේ? මෙන්න පියවර පහකට තමයි කතා කරන්නේ. අපි දැන් බලමු මොකද්ද ස්ටෙප් 1 එක යටතේ කරන්න ඕන කියලා. මුලින්ම ඔයා කරන්න ඕන මෙන්න මේ කාරණා පිළිබඳව හොයලා බලලා ඒ පිළිබඳව සෑහීමකටපත් වෙන්න ඕන. මොනවද ඒ කාරණා? ඔයා මොනවද මුලින්ම හොයලා බලන්න ඕන. දැන් ඔයා ගන්න යන්නේ මේ ජීවිත රක්ෂණ ඔප්පුවක් නේ අපයක් විදියට තියාගන්න හදන්නේ. ඔයා එනම් බලන්න ඕන මුලින්ම මේ ජීවිත රක්ෂණ ඔප්පුව අරගෙන තියෙන රක්ෂණ සමාගම හොඳ මූල්‍ය ස්ථාවරයක ඉන්නවද? ඒක තමයි මුලින්ම බලන්න ඕන. ඒ ඔප්පුව අරන් තියෙන රක්ෂණ සමාගම හොඳ මූල්‍ය ස්ථාවරත්වයක ඉන්නවද? එහෙම නැත්නම් සමහරක් විට ඒක බංකොලොත් භාවයකට පත් වෙන වගේ සමාගමක් නම් මේ ජීවිත රක්ෂණ ඔප්පුව අපි අපයක් විදිහට තියාගන්න එකෙන් යම්කිසි ගැටලුකාරී තත්වයක් අනාගතයේදී ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක බලන්න ඕන. ඒ වගේම ඔප්පුව මත පවාරණ අගයක් බිහි වෙලාද කියලා බලන්නත් ඕන. මොකක්ද මේ පවාරණ අගය කියන්නේ? ඒක මම කලින් එපිසෝඩ් එකේ මට මතක විදිහට මම පැහැදිලි කරා. ඒ කියන්නේ කිසියම් අවස්ථාවකදී මේ ජීවිත රක්ෂණ ඔප්පුව නතර කරනවා නම් අවලංගු කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී කොපමණ මුදලක් ගෙවනවද? ඒකට අපි කියන්නේ පවාරණ අගය කියලා. අන්න ඒ විදිහට මේ රක්ෂණ ඔප්පුව යම්කිසි හේතුවක් හින්දා නවත්තලා අවලංගු කළා තීනං අන්න ඒ වගේ අගයක් තිබේද කියලා හොයලා බලන්න ඕන. ඒ වගේම ඔප්පුවේ සීමාකාරී කොන්දේසි තියද කියලාත් බලන්න ඕන. සමහර විට ඔප්පුවේ දාලා තියෙන්න පුළුවන් මේව අප විදියට තියන්න බෑ. ඒ වගේ යම්කිසි කාරණා තියෙන්න පුළුවන්. තවත් විවිධ කොන්දේසි තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් බැංකුවක් විශේෂ අවධානය යොමු කරලා බලන්න ඕන. එනුව මොනවද බලන්න ඕන කාරණා වෙන්නේ? රක්ෂණ සමාගම හොඳ මූල්‍ය ස්ථාවරයක ඉන්නවද? ඔප්පුව මත පවාරණයක් බිහි වෙලාද? ඒ වගේම ඔප්පුවේ සීමාකාරී කොන්දේසි තියෙනවද? මේක තමයි පළවෙනි ස්ටෙප් එක යටතේ ඔයා මුලින්ම බලන්න ඕන. දැන් අපි දෙවෙනි ස්ටෙප් එකට යමු. දෙවෙනි ස්ටෙප් එකේදී කරන්නේ දැන් මේ පවාරණගයක් ගැන කතා කරන්නේ. පවාරණගයක් බිහි වෙලා තිනම් අපි ඒ පවාරණගය පිළිබඳව සහතිකයක් ගින්න ගන්න ඕන. මේ කොහොමද ගින්න ගන්නේ? මේක දෙන්නේ ඉන්ෂුරන්ස් එකෙන්. ඉන්ෂුරන්ස් ආයතනයෙන් තමයි අපිට දෙන්නේ. ඒක ගින්න ගන්න ඕන. දැන් මේ සහතිකයේ තියෙන්න ඕන තොරතුරු මොනවද? ඒ සහතිකයේ තියෙන්න ඕන ඔප්පුවේ පවාරණ අගය. ඒ කියන්නේ ඔප්පුව යම්කිසි අවස්ථාවකදී අවලංගු කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒ අදාළ පුද්ගලයාට කොපමණ ප්‍රමාණයක් ගෙවනවද? අන්න ඒ ප්‍රමාණය අපි දැනගන්න ඕන. ඒ හින්දා ඔප්පුවේ පවාරණ අගය පිළිබඳ තොරතුරු ඒ සහතිකයේ තියෙන්න ඕන. ඒ වගේම මේ අදාළ පුද්ගලයාගේ වයස බලන්නත් ඕන. වයස තියෙන්න ඕන. ඒ කියන්නේ මේ සහතිකයේ වයස තියෙනවා. වයස තියෙන්න ඕන. ඒ වගේම ඒ මෙතෙක්කල් ඒ ජීවිත රක්ෂණ ඔප්පුවට දාලා වාරිකව හරියට ගෙවලා තියෙද? අන්න ඒ කාරණාවත් අපි බලන්න ඕන. ඒ වගේම මේ ඔප්පුව තවත් වෙන කෙනෙකුට පවරලා තියෙද කියලාත් බලන්න ඕන. දැන් මේ හැම දෙයක්ම බලන්නේ මොහොකින්ද? මේ හැම දෙයක්ම බලන්නේ අපි අර ඉන්ෂුරන්ස් ආයතනයෙන් ගෙන්න ගන්න පවාරණ අගය පිළිබඳ සහතිකයෙන්. මේ සහතිකේ තමයි මේව තියෙන්නේ. මොනවද තියෙන්නේ? ඔප්පුවේ පවාරණ අගය, ඒ අදාළ පුද්ගලයාගේ වයස, වාරික හරියට ගෙවලද, ඒ වගේම ඔප්පුව වෙනත් පාර්ශවයකට පවරලාද නැද්ද කියන කාරණා ටික. හරි. ඊළඟට අපි තුන්වෙනි පියවරට යමු. ඊළඟට දැන් ඔබ කරන්න ඕන දැන් ඔබ බැංකුවේ නිලධාරියෙක් විදිහට ඔබ කරන්න ඕන මේ අදාළ රක්ෂණ ඔප්පුව. ඒ ඔප්පුවේ පැවරුම බැංකුව ලබා ගන්නවා කියලා ඒ රක්ෂණ සමාගමට නිවේදනය කරන්න ඕන පිටපත් දෙකකින්.
ඒකේ අදාළ රක්ෂණ සමාගමට පිටපත් දෙකකින් යවන්න ඕනේ මෙන්න මේ අදාළ පුද්ගලයාගේ රක්ෂණ ඔප්පුව අපි පවරා ගන්නවා කියලා. හරි දැන් ඔබ ඒකත් කරා. ඊළඟට අපි හතරවෙනි ස්ටෙප් එකට යමු. ඔබ හතරවෙනි ස්ටෙප් එකේදී කරන්න ඕන ඔප්පේ මුල් පිටපත තියෙනමනේ ඔරිජිනල් එක. ඒ ඔරිජිනල් එක සුරකමක් විදියට අපි තියාගන්න ඕන. ඔරිජිනල් එක අපි ගෙන්නගෙන අපේ බැංකුවේ තියාගන්න ඕන අපි ළඟ. ඒක තමයි දැන් අපේ සුරකම වෙන්නේ. දැන් අපි ඔක්කොම ડોකියුමන්ට් ටික හරි ඉන්ෂුරන්ස් කම්පැනිටත් දෙනුවත් කරා. ඔප්පුවේ ඔරිජිනල් එකත් අපි ගෙන්නගෙන අපි ගාව තියාගත්තා. අවශ්‍ය කාරණා ටිකත් බැලුවා. ඔක්කොම දැන් හරි. දැන් අපිට ඒ අදාළ ණය මුදල දෙන්න පුළුවන්. ඒ අදාළ ණය මුදල දෙද්දී අපි ණය දෙන්නේ පවාරණ අගයෙන් 90%ක් හෝ වසරක වාරික අඩුකොට ලැබෙන මුදල. හොඳට මතක තියාගන්න පවාරණ අගයෙන් 90%ක් හරි වසරක වාරික අඩුකොට ලැබෙන මුදල හරි තමයි අපි ඒ අදාළ පුද්ගලයාට ණය විදියට දෙන්නේ. සම්පූර්ණ මුදලම ඒ අදාළ පුද්ගලයාට ණය විදියට දෙන්නේ නැහැ. ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවේ සම්පූර්ණ වටිනාකම ඒ අදාළ පුද්ගලයාට ණය විදියට දෙන්නේ නැහැ. පවාරණ අගයෙන් 90%ක් හරි වසරක වාරික අඩුකොට ලැබෙන මුදල හරි තමයි අපි මෙතෙන්දී අදාළ පුද්ගලයාට ණය විදියට දෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔබ ජීවිත රක්ෂණ ඔප්පුවක් ඇපේට තියාගෙන අදාළ පුද්ගලයාට ණය දෙන්නේ. මේක මෙහෙම කියද්දි තා සරල කටයුත්තක් වගේ තිබු හිතුණට ඇත්තටම මේක එම සරල දෙයක් නෙවෙයි. මේක හොඳට බලලා කියලා දෙන්න ඕන දෙයක්. ජීවිත රක්ෂණ ඔප්පුවක් වගේ නම් සාමාන්‍යයෙන් ටිකක් අර අවදානම අඩු වෙන්න පුළුවන්. නැත්තම් ණය දීම කියන එක ටිකක් මේ ඇත්තටම ගොඩක් අවදානම් සහගත තත්වයක්. දැන් සාමාන්‍ය එක්සෑම් එකට ඔබ බලාපොරොත්තු වෙන්නේ පිළිතුරක් නිවැරදිව ලියන්න නම් සාමාන්‍යයෙන් මෙන්න මේ පියවර පහ ඇත්තටම ප්‍රමාණවත් වෙනවා. මෙතනින් මේ බැංකු අත්තිකාරම් සඳහා සොරකම් කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.